Fresh Movie YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ මම කොහොමද ගෙදරදී මගේ කොණ්ඩෙට කැරටින් සත්කාරයක් කරගන්නේ කියලා. ඉතින් කැරටින් සත්කාරයක් කියන්නේ අපේ කොණ්ඩෙට කරන ප්‍රෝටීන සත්කාරයක්. ප්‍රෝටීන ගොඩක් අන්තර්ගත වෙලා තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ඔන්න මේ කැරටින් සත්කාරය අපේ කොණ්ඩෙට කරන්නේ. ඉතින් ඕනෙම කොණ්ඩෙකට මේ කැරටින් සත්කාරය කරන්න පුළුවන්. අපි හිතමු ඔයා කොණ්ඩේ කිමිකල් ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඔයා කොණ්ඩේ ෆර්ම් කරලා ස්ට්‍රේට් කරලා රිබෝන්ඩින් එකක් කරලා දැන් ඒක වැවෙන තත්ත්වෙ ඉන්නේ කියලා. එහෙම කෙනෙක්ට උනත් මේ ප්‍රෝටීන සත්කාරය ගෙදරදී කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී කියන්න ඕනේ අපි මේ ප්‍රෝටීන සත්කාරය කරන්නේ අපේ කොණ්ඩේ මතු පිටට නැතුව අපේ කොණ්ඩේ කෙස් ගහ ඇතුළතින් කරන සත්කාරයක් නෙමෙයි. කොණ්ඩේ කොණ්ඩ ගහේ මතු පිටින් කරන සත්කාරය තමයි ප්‍රෝටීන සත්කාරයක් කියන්නේ නැත්නම් කැරටින් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරන්න කලින් දවසේ අපේ කොණ්ඩේ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ෂැම්පු කරලා හොඳට මතක තියාගන්න ඔයා කන්ඩිෂනර් කරන්න එපා. මොකද කන්ඩිෂනර් කරොත් එහෙම අපේ කෙස් ගහේ තියෙන කියුටිකල් එකක් ඒ කියුටිකල් එක ඇරිලා තියෙන්නේ. කන්ඩිෂනර් කිරීම තුලින් වෙන්නේ ඒ කියුටිකල් එක වහනවා. ඒ වැහුවගෙන් පස්සේ අපි අවුවට ගියාම අපේ කොණ්ඩේ පිලිස්සෙන්නේ නැහැ. අපේ කොණ්ඩේ අර කන්ඩිෂනර් එකෙන් ආරක්ෂා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී ඔයාලා හොඳට මතක තියාගන්න මේ කැරටින් සත්කාරය කරද්දී ඔයාගේ කොණ්ඩේ හොඳට පිරිසිදු කරගන්නවා විතරයි ෂැම්පු කරලා කන්ඩිෂනර් කරන්න එපා. මොකද අපි මේ සත්කාරය කරන්නේ අර ඇරිලා තියෙන කියුටිකල් එක මතට. ඉතින් මම සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ පොල් කිරි සහ යෝගට් එකතු කරගෙන අමුද්‍රව්‍ය දෙකයි යෝනේ මේ දෙක එකතු කරගෙන ගෙදරදී කැරටින් සත්කාරයක් කරන්න. ඉතින් මේ කරන කැරටින් සත්කාරයෙන් අපේ කොණ්ඩෙට ලැබෙන ප්‍රයෝජන කිව්වොත් එහෙම අපේ කොණ්ඩේ ගොඩාක් සිනිඳු කරනවා. අපේ කොණ්ඩේ වියලි වෙලා තියෙනවා නම් එතකොට අපේ කොණ්ඩේ මොයිස්චර් ගතිය නැහැ. මේ මොයිස්චර් ගතිය ලබා ගන්න මේ වගේ කැරටින් ට්‍රීට්මන්ට් එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ වගේ කැරටින් සත්කාරයක් ගෙදරදී කරගන්න පුළුවන් අපිට සති දෙකකට සැරයක්. මේක සතියකට සැරයක් වගේ එක දිගට කරන්න හොඳ නැහැ. මොකද ප්‍රෝටීන අධික බවත් අපි කියන අර කොණ්ඩෙට ඕනෙම දෙයක් ඕනේ වඩා ඕනේ නැහැ නේද? ඉතින් අන්න ඒ වගේ තමයි කොණ්ඩෙට ඕනෑට වඩා ප්‍රෝටීන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා සති දෙකකට එක සැරයක්. ඒ කියන්නේ මාසෙට දෙපාරක් වගේ මේ වගේ කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන්නේ අමුද්‍රව්‍ය දෙකයි පොල් කිරි සහ යෝගට්. ඉතින් බලමු මේ කැරටින් ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ මික්ෂර් එක මම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා කැමති යෝගට් වර්ගයක් ගන්න පුළුවන් මේකට. ඉතින් යෝගට් එකම ඕනේ වෙනවා මේ සත්කාරය කරගන්න. ඒ වගේම පොල් ගෙඩියක ගාගත්ත පොල් ඕනේ වෙනවා. මොකද පොල් ගෙඩියක පොල් ඕනේ වෙන්නේ අපි මෙතනදී මේ පොල් කිරි ගද්දී අපි සාමාන්‍යයෙන් වතුරත් එක්ක මිශ්‍ර කරලා තමයි ගන්නෙ. නමුත් මේ කැරටින් සත්කාරයේදී පොල් ගාගත්ත පොල් ටික මෙන්න මේ වගේ කපු රෙද්දකට දාලා තනිකර ඒ කියන්නේ වතුර කිසිම දෙයක් එකතු කරන්නේ නැතුව තමයි මෙන්න මේ විදිහට කිරි ටික මිරිකලා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න වතුර එකතු කරන්න එපා. ඉතින් ගාගත්ත පොල් ටික ටික අරගෙන මේ විදිහට පොල් කිරි ටික මිරික ගන්න ඕනේ. ඊට පස්සේ යෝගට් එක එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් මේ හදාගත්ත කැරටින් මික්ෂර් එක මම කොහොමද මගේ කොණ්ඩෙට භාවිත කරන්නේ කියලා බලමු. ඉතින් මික්ෂර් එක හදාගෙන ඉවරනාට පස්සේ මේ වගේ ස්වරූපයක් තියෙන්නේ. ගොඩ උකු බවක් නැහැ.
ඉතින් මේක ඊට පස්සේ ඔයාට තියෙන ඔයාගේ හිස් කබලේ උනත් ඔයාට ගන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කොණ්ඩේ සම්පූර්ණම කොණ්ඩේ කොණ්ඩේ අගත් මේක අනිවාර්යයෙන්ම ගන්න. මොකද කොණ්ඩේ අග වියලි වෙලා තියෙනා නම් කොණ්ඩේ අග පැලෙනවා නම් ඒ දෙයට මේ කෙරටින් ට්‍රීට්මන්ට් එක ගොඩාක් හොඳයි. ඉතින් ඔයාලා සැලොන් එකකට වගේ ගිහිල්ලා මේ වගේ කැරටින් ට්‍රීට්මන්ට් එකක් ස්වභාවික විදිහට නෙමෙයි රසායනික ද්‍රව්‍ය දාලා කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන සැලොන් එකකට ඒ වගේම හොඳ ප්‍රමිතියකින් යුතු සැලොන් එකකට ගිහිල්ලා ඔයාගේ ට්‍රීට්මන්ට් එක කරගන්න. ඉතින් දැන් මේ කරපු කෙරටින් ට්‍රීට්මන්ට් එක කළා විනාඩි 20ක් 30ක් විතර ගියාට පස්සේ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ඔයාලේ කොණ්ඩේ තියෙන්නේ. අර ඉටි ඉටි වගේ කෙස් ගස් එකට ඇලිලා තියෙනවා කියලා ඔයාට තේරේ. ඉතින් ඔයා කැමති නම් මේක විනාඩි 20කින් ඉවත් කරගන්න පුළුවන් නැත්නම් විනාඩි 30කින් ඉවත් කරගන්න පුළුවන්. ගොඩාක් සෙම තියෙන කෙනෙක් නම් විනාඩි 20කින් වගේ ඔයාට පුළුවන් මේ කෙරටින් සත්කාරය ඔයාලේ කොණ්ඩේ හොඳට හොඳට ඉවත් කරගන්න. ඉතින් මම මෙතනදී ෂැම්පු කන්ඩිෂනර් කරන්නේ නැහැ. ෂැම්පු කන්ඩිෂනර් කරන්නේ නැතුව තමයි මගේ කොණ්ඩේ මේ විදිහට හොඳට හොදගන්නේ. ඉතින් මේ කැරටින් සත්කාරය කොණ්ඩෙට කරාට පස්සේ මම ෂැම්පු කන්ඩිෂනර් කරන්නේ නැහැ. ඔයාලා දැක්කා වගේම මම හොඳට මගේ කොණ්ඩේ වතුරෙන් හෝදලා ඉවත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන්න්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි කොණ්ඩේ ගොඩාක් තෙල් ගතියක් තියෙනවා. ඉතින් මේ සත්කාරය කරද්දී අනිවාර්යයෙන් ඔයාලා උදේ වරුවේ වගේ කරන්න 9:00 10:00 වගේ කරන්න. ඊට පස්සේ විනාඩි 20ක් මේක අපේ කොණ්ඩේ තියලා අපි හොදනවා. ඉතින් එතකොට ඊට පස්සේ අර දැන් මෙතන අපි පාවිච්චි කරේ යෝගට් ඒ වගේම පොල් කිරි. ගොඩාක් සීතලයි මේ දේවල්. මේ දේවල් ඉතින් කොණ්ඩෙන් වේලෙන්න ගොඩාක් වෙලා යනවා. වෙනදට වඩා කොණ්ඩේ වේලෙන්න වෙලා යනවා කියලා ඔයාලට තේරෙයි. මොකද හොඳ මොයිෂර් ගතිය මේ කැරටින් සත්කාරයෙන් අපේ කොණ්ඩෙට ලැබෙන නිසා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේක දවසක් මගේ කොණ්ඩේ තියාගෙන ඉන්නවා. දැන් මම අද කරානම් මේ සත්කාරය මම හෙට තමයි ඊළඟට මගේ කොණ්ඩේ ෂැම්පු කන්ඩිෂනර් කරන්නේ. මේම ඔයාලට තෙල් ගතියකින් කොණ්ඩේ තියාගෙන ඉන්න අමාරු නම් එදාම ෂැම්පු කරලා කන්ඩිෂනර් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගේ කොණ්ඩේ ගොඩාක් වියලි ස්වභාවයක් ගන්නවා නම් ගොඩාක් අග පැලිලා තියෙනවා නම් කොණ්ඩේ යනවා නම් විශේෂයෙන්ම අන්න ඒ වගේ කෙනෙක්ට මේ දේ ඔයාගේ කියන්නේ සාමාන්‍ය වතුරින් හොදලා ඉවත් කරගත්තට පස්සේ කොණ්ඩේ හොඳට පිහදාලා පැය 24ක් තියාගෙන පහුවදාට ඔයා මේක හොඳට ෂැම්පු කරලා කන්ඩිෂනර් කරලා ඉවත් කරගන්න ඕන තමයි ගොඩාක් හොඳ. එහෙම ඔයාලා ඇත්තටම මේ දේ කරලා බලන්න ඔයාලගේ කොණ්ඩේ හරිම සිනිඳු වෙනවා. ඒ වගේම පොඩි වොලියුම් එකක් ලැබෙනවා. ලොකු අර වොලියුම් එකක් ලැබෙන්නේ නැහැ. හරියට නිකන් රීබොන්ඩින් කරා වගේ වොලියුම් එකක් ඔයාගේ කොණ්ඩෙට ලැබෙනවා. ඒ වගේම ෂයින් ලුක් එකක් ඔයාගේ කොණ්ඩෙට ලැබෙනවා. ඉතින් ඔයාගේ කොණ්ඩේ පීරද්දි ඔයාට ගැට ගැහෙන ස්වභාවයක් තිබ්බනම් ඒ ගැට ගැහෙන ස්වභාවේ ඉවත් වෙලා දැන් අපි දන්නවා ගැට කඩන්න ගියාම කොණ්ඩේ ගොඩාක් යනවානේ. අන්න ඒකයි මම කිව්වේ මේ කැරටින් සත්කාරය කොණ්ඩේ යන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ කරගත්ත කැරටින් සත්කාරය අපි දවස් 3-4ක් අපේ කොණ්ඩේ හොදනකොට මේ දේ ස්වභාවිකවම අපේ කොණ්ඩෙන් ඉවත් වෙලා යනවා. ඉතින් ඔයාලට මේ දේ ටික කාලයක් තියාගන්න ඕන සති දෙකක් වගේ. ඊළඟ තව සති දෙකකින් ආපහු කැරටින් සත්කාරය කරනකම් ඔයාලට පුළුවන් කැරටින් අඩංගු වෙලා තියෙන ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න. ඉතින් මේ අමුද්‍රව්‍ය දෙකට අමතරව ගෙදරදී තව ඔයාලට ප්‍රෝටීන බහුල අමුද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බිත්තර, මීන් කිරි, එතකොට කෙසල්, ෆ්ලැක්සිඩ් ජෙල් එක අරගෙන කෙසල් බ්ලෙන්ඩර් කරලා නැත්නම් මී කිරි එකතු කරලා නැත්නම් මී පැණි එකතු කරලා එහෙම හදාගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම අද ෂෙයා කරගත්තේ මම සාමාන්‍යයෙන් ගෙදරදී කරන කැරටින් ට්‍රීට්මන්ට් එක කොහොමද කරගන්නේ කියලා තමයි. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාලා මේ දේ ට්‍රයි කරලා බලයි කියලා. මේකෙන් ගොඩාක් හොඳ රිසල්ට්ස් තියෙනවා කියන්න පුළුවන්. කොණ්ඩේ
හැලෙන අයට කොණ්ඩේ හැලිලා යනවා කියනවනේ නාන්දි කොණ්ඩේ හැලලා යනවා කියනවා කොණ්ඩේ පීරද්දි කොණ්ඩේ හැලලා යනවා කියනවා කොණ්ඩේ තෙල් ටිකක් ගන්න බෑ කොණ්ඩේ යනවා කියලා කියනවා ඉතින් අන්න ඒ වගේ අයට මේ සත්කාරය මේ කැරටින් සත්කාරය කරලා බලන්න ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා මේක මාසෙට දෙපාරක් කරලා බලන්න ඔයාගේ කොණ්ඩේ යන එක ගොඩාක් අඩු වෙනවා ඉතින් අනේ මං හිතනවා මේ මූවී ක්ලිප් එක ඔයාලට අදත් ඔන්න වෙනදා වගේම ඔයාගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න කොණ්ඩේ පෝෂණය කරගන්න ගොඩාක් හොඳ සත්කාරයක් කියලා ඉතින් එහෙනම් අපි තවත් ලස්සන මූවී ක්ලිප් එකකින් ඉක්මනටම හම්බ වෙමු එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්නවා කියලා මතක් කරන හැමදාම වගේ ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ බයි